අපි අද පාඩමෙන් කතා කරන්න යන්නේ සිස්ටම් ඇනලිටිකල් ටූල්ස් ගැන. පද්ධතියක් විශ්ලේෂණය කරන්න ගන්න ටූල්ස්. සිස්ටම් ඇනලිටිකල් ටූල්ස්. දැන් අපිට සිස්ටම් එකක් ඇනලයිස් කරන්න වෙනවනේ. අපි සාමාන්‍යයෙන් සිස්ටම් එකක් ගැන කතා කරොත් සිස්ටම් එකක functional, non-functional, requirement identification කියන එක තමයි අපි මුලින්ම කරන්න ඕන දේ. සිස්ටම් එකක functional, non-functional, requirement identify කරගත්තේ නැත්නම් අපිට ඒ සිස්ටම් එක ගැන සිස්ටම් එක develop කරන්නේ කොහොමද කියන එක ගැන හරියට තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි සිස්ටම් එකක් analyze කරන්න පටන් ගන්නෙ. ඉතින් සිස්ටම් එකක් analyze කරන්න පටන් ගන්නකොට सिस्टम में का एनालाइज करना होंदम विधि है निकांग अपे ओरल अपे क्यू अट वैडक ने मम्मे सिस्टम में का एनालाइज करा मैं बताऊँ मैं सिस्टम में कहती है ना रिक्वायरमेंट मैं बताऊँ फीसिबिलिटी के लिए क्यू अट वैडन ने एक रिपोर्ट टेक अप विधि है लास्ट ही करना नॉन डायग्राम विधि है तीन नॉन थी एक इंद एक स्टैंडर्ड फॉर्मेट टेक अगर करा गन मोनोवाद में सिस्टम में का तुले करने अन्य वटम अपे सिस्टम एनालिटिकल टूल्स की ना जाती है पाविच करने එතකොට මොනවද ඇත්තටම මේ සිස්ටම් ඇනලිටිකල් ටූල්ස්? සිස්ටම් එකක් අපි අඳුර ගන්න පාවිච්චි කරන ටූල්ස් මොනවද? ඉතින් ඒකෙදී අපි ටූල්ස් පහක් විතර ගැන මේකෙදී කතා කරනවා. ඇත්තටම අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක ගැන. බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකක් කියන්නේ මොකද්ද? මේකට අපි සිංහලෙන් කියනවා ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිය. තාම බිස්නස් ඇක්ටිවිටි මොඩල් BAM කියලා කියනවා මේකට. BAM අඳින්න ඇවිල්ලා නැහැ විභාගෙට. ඉතින් ඉස්සරහට එන්න පුළුවන් ඒවා. ඊළඟට අපි ඉගෙන ගන්න තව જાතියක් තමයි මේවා තමයි පහුගිය කාලේ හැම පේපර් එකකම වගේ අපිට දකින්න හම්බුනේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් කියන જાතිය. कंटेक्स्ट डायग्राम मैं लेवल सीरो डीएफडी नाम मैं सिंगल संदर्भ सटह एवगेम अभी डेटा फ्लो डायग्राम डीएफडी के जाती है डेटा फ्लो डायग्राम තමයිවට DFD කියලා කියනවා DFD කියන જાතිය අඳින්න වෙනවා දත්ත ප්‍රවාහ සටහන් නැත්නම් දත්ත ගැලීම් සටහන් වගේ අදහසක් තියෙනවා මේකට ඒ වගේම අපිට තව අඳින්න වෙනවා document flow diagram ඒවට කෙටියෙන් කිව්වොත් DFD කියලා තමයි කියන්නේ නේ මොනවා DFD කියන්නේ නැහැ ඒකට डॉक्यूमेंट फ्लो डायग्राम डॉक्यूमेंट फ्लो चार्ट के लेखन गलीम सटहन लेखन प्रवाह सटहन नेता लेखन गलीम सटहन एवगेम अपिट तवत डायग्राम जाति अक्तेनो पेवट कियनो एक डायग्राम में कक्म कियनो वड़ा एलिमेंट प्रोसेस डिस्क्रिप्शन के जाति अज्ञान अपिट कथा करंड वेनो element process description මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් මූලික ක්‍රියාවලි විස්තරය කියලා මේවා තමයි අපේ system analytical tool නැත්නම් පද්ධති විශ්ලේෂණ මෙවලම් විදියට කතා කරන්නේ. ඒතකොට system එකක් අපි හරියට analyze කරන්න මේ tool වලින් सिस्टम में एनालाइज होना है ठीक है ना अभी बलमु इसलाम मुकदमे बिजनेस एक्टिविटी मॉडल का किया नहीं किया अगर बिजनेस एक्टिविटी मॉडल दमाई सिस्टम में का बेसिकली मैं करना मैं एक्टिविटी मॉडल का एक ना अभी सिस्टम में का इसलाम एनालाइज करना होना एक्टिविटी मॉडल का थ्रू एक ना
සිස්ටම් එකේ තියෙන බේසික් ඇක්ටිවිටීස් මොනවද කියලා තමයි මේකෙදී අපි අයිඩෙන්ටිෆයි කරගන්න යන්නේ. BAM කියලා තමයි අපි මේකට කියන්නේ බිස්නස් ඇක්ටිවිටි මොඩල්. බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකකදී සිස්ටම් එක ඒ වගේම ස්ටේක් හෝල්ඩර්ස්ලා සිස්ටම් එකට සම්බන්ධ විවිධ කට්ටිය ඉන්ටර්නල් එක්ස්ටර්නල් මේ හැම එක්කෙනා අතරම මොනවද එහාට මෙහාට යන ඇක්ටිවිටීස් ඒ ටික අපි ක්ලියර්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. ඒ ටික අයිඩෙන්ටිෆයි කරලා ඒ ප්‍රොසෙස් ටික මෙහෙම 1 by 1 එකෙන් එකට ඊතල දාලා මෙහෙම යා කරලා ඇඳලා පෙන්නනවට තමයි අපි කියන්නේ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකක් කියන්නේ. එතකොට මේවා ඇතුලේ මේ හැම ඇක්ටිවිටි එකක්ම අපි ලියලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලට ඉස්සල්ලාම සිද්ධ වෙනවා සිස්ටම් එකක් ඇනලයිස් කරනකොට ඒක ඇක්ටිවිටීස් අයිඩෙන්ටිෆයි කරගන්න. මේ බිස්නස් එකේ තියෙන මොන වගේ ඇක්ටිවිටීස්ද කියන එක 1 by 1 අයිඩෙන්ටිෆයි කරගන්න වෙනවා. එහෙම වුණාට පස්සේ තමයි ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඒක ඉවර වෙලා ඔයා සිස්ටම් එකේ බවුන්ඩරි එකත් ඇඳලා පෙන්වන්න ඕන. මෙන්න මේ ටික තමයි සිස්ටම් එකේ ඉන්ටර්නල් පාර්ට් එක, මේ ටික තමයි සිස්ටම් එකේ එක්ස්ටර්නල් පාර්ට් එක කියලා ඔයාට කියලා පෙන්වන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකක් අඳින්දී ඒ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක අඳින්න ඕන මොකක් හරි යුනික් දෙයකට එක සිද්ධියක් අල්ලගෙන අපි BM එකක් අඳිනවා. එක්සැම්පල් එකක් විදිහට මොකක් හරි ෆුඩ් ඕඩරින් සිස්ටම් එකක් ගත්තොත් ෆුඩ් එක ඕඩර් වෙන තැන ඉඳලා ෆුඩ් එක කස්ටමර්ට සප්ලයි වෙන තැන වෙනකන් ඒ දේවල් ටික අපිට එක මොඩල් එකක අඳින්න පුළුවන්. ඒ මොඩල් එකත් එක්ක තව මොඩල් එකක් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒකත් එක්ක තව එකක් කනෙක්ට් වෙන්න පුළුවන්. මේවා එතකොට සබ් සිස්ටම්නේ. ඔක්කොම ටික එකතු වුණාම සිස්ටම් ගෝල් එක achieve වෙලා තියෙනවා අපිට බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද අපි BM එකක් අඳින්නේ එක තෝරගත්තු සෙක්ෂන් එකකට විතරයි. ඒවා එහෙම 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 මොකද ඔක්කොම BM එක එකට ඇඳගත්තොත් එහෙම මොකද්ද මේකෙන් වෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද සිස්ටම් එකක ඇක්ටිවිටීස් කොච්චර තියෙනවද? ඒකින්ද අපිට ඕන කරන සූටබල් ඇක්ටිවිටීස් සිලෙක්ට් කරගෙන ඒ ඇක්ටිවිටීස් වලට විතර බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක ඇඳගත්තාම අපි දීලා තියෙන ටාස්ක් එක විතරද ඔයගොල්ලන්ට එක්සෑම් එකට නම් එන්නේ පොඩි ටාස්ක් එකක්. ලොකු සිස්ටම් එකකට හදද්දී ඒ සිස්ටම් එකේ අපි වෙන් කරගන්න එක සෙක්ෂන් එකකට BM එක අඳිනවා. තව එකකට අඳිනවා. තව එකකට අඳිනවා. අන්තිමට අපිට ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදිහට ඇග්‍රීඩ් view එකක් අපිට හදාගන්න පුළුවන් හැමෝම බලාපොරොත්තු වෙච්ච අවුට්කම් එක මොකක්ද කියලා. ඉතින් BM එකක් අඳිනකොට අපි බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් තමයි මොනවද මේ සිස්ටම් එකෙන් කරන්නේ doing. මොනවද මේ සිස්ටම් එකෙන් කරන්නේ කියලා අපි බලන්න ඕන. ඊළඟට ඒවා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ doing things කොහොමද මොනවෙන්ද කරන්නේ. එතකොට අපි ඒකට කියනවා enabling කියලා. ඊළඟට planning කියන දේ ගැන අපි බලන්න ඕන. තව අපි බලන්න ඕන monitoring. තව බලන්න ඕන අපි controlling. මෙන්න මේ පහ business activity model එකක් අඳිනකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. doing කියලා කියන්නේ ඇත්තටම මේ අපි හදන්න යන සිස්ටම් එකේ තියෙන මොඩල් එකේ තියෙන heart එක. ඒක තමයි ඇක්ටිවිටි ප්‍රධානම වෙන්න ඕන දේ. දැන් එක්සැම්පල් එකක් විදියට ගත්තොත් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් මොනවද නිෂ්පාදනය කරන්නේ? මොකද්ද දෙන සර්විස් එක? සිස්ටම් එකේ තියෙන ප්‍රින්සිපල් බිස්නස් ඇක්ටිවිටි එක තමයි ඩුයින් කියලා කියන්නේ. ඉනේබ්ලින් කියලා කියන්නේ මෙයා තමයි අර ඩුයින් ඇක්ටිවිටීස් කරන්න ඕන කරන facilities, resources වගේ දේවල් හදලා දෙන්නේ. එතකොට example එකක් විදිහට ගත්තොත් අපි කලින් කතා කරානේ මොකක් හරි product එකක් හදනවා කියලා. එතකොට ඒ product එක හදන්න ඕන කරන material මොනවද, staff එක කවුද? ඒව තමයි enabling කියලා කියන්නේ. planning කියලා කියන්නේ doing enabling වැඩේ කරන්ඩ අපි මුලින්ම බලන්න ඕන දේ තමයි
planning. එතකොට අපි product range එකක් ගැන මොනවද හදන්නේ number of staff ඒ වගේ දේවල් ගැන planning වලදී බලන්න ඕන. මේ ටික ඔළුවේ තියාගෙන තමයි අපි activities identify කරගන්න ඕන. Monitoring කියන්නේ performance කොහමද අපේ product productivity එකේ. Employee performance කොහමද? Productivity performance කොහමද? Data analytics analyze කරලා තියෙන්නේ කොහමද? Monitoring ඔක්කොම. Monitoring වගේ දේවල් ගැන බලන්න ඕන. Controlling අන්තිමට අපි monitoring වලදී අපිට outcome එක හම්බ වෙනකොට ඒ outcome එක අපි හිතාගෙන හිතපු outcome එක නෙමෙයි නะ. ඒක වෙනස් වෙලා නැහැ. ඒක අඩු වෙලා නම් වැඩි වෙලා නම් අපි මොනවද කරන්න ඕන controlling ඊළඟට? පාලනයන් මොනවද? එහෙම කරගත්තම තමයි activity required activities අපිට ගන්න පුළුවන් යන්නේ. ඉතින් ඒවට controlling. ඉතින් ඒතර BM එකකදී අපි බලන්න යන BM එකකදී බලන්න යන main categories විදිහට doing, enabling, planning, monitoring and controlling කියන දේවල් පහ අපිට හම්බ වෙනවා. Right. අපි පොඩි question එකක් අරගෙන business activity model එකක් අඳින්න try කරමු දැන්. එතකොට business activity model එකක් අඳිද්දී අපි ඉස්සෙල්ලාම identify කරගන්න ඕන activities. වෙන මොකුත් නැහැ activities. ඉතින් activities 10ක් විතර තියෙන question එකක් අපි ගමු. වෙන මේ question එක ගමු අපි. A blood testing center has the following activities. The patient hands over the test request slip to the receiving counter. Receiving counter issues an invoice to the patient and sends a copy to the cashier. The patient checks the invoice, approves it and hand it over to the cashier with the payment. Cashier issues a receipt to the patient and also send a copy to the receipt to the laboratory. Patient hand over the receipt to the laboratory. The laboratory verifies the patient and conducts the blood test and return the updated receipt marks as done to the patient. The laboratory send the report to the receiving counter. Later, the patient hands over the updated receipt to the receiving counter and the receiving counter hands over the report to the patient with the re-updated receipt marked as issued. Then, මේ system එකේ activities ටිකක් මේ කියලා තියෙන්නේ. මොනවද මේකේ තියෙන activities කියලා අපි identify කරගන්න ඕන. මොනවාද මේකේ තියෙන ඇක්ටිවිටීස් ඇත්තටම අපිට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඇක්ටිවිටීස් මේකේ මොනවාද තියෙන්නේ. A blood testing center has the following activity. මෙතන මේක ලැබෝරටරි එකක්. ලේ පරීක්ෂා කරන මධ්‍යස්ථානය. ඒකේ සිද්ධ වෙන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ එක අපි කියවන එක යුනික් කොටසකටනේ අපි BM එක හදාගන්න. ඒතකොට මේ තියෙන එක 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 වැඩක්. ඒකේ තව ලේ පරීක්ෂණ මධ්‍යස්ථානයක වෙන වැඩ කොච්චර තියෙනවද? ලේ බලන වැඩෙන්න. දැන් මේ තියෙන ලේ බලන එක. patient කෙනෙක් එනවා මෙන්න යාගේ පළවෙනි වැඩේ බලන්න activities identify කරගන්න patient hands over the test request slip to the retrieving counter ඒක තමයි පළවෙනි වැඩේ අනේ activity එක receiving counter මොකක්ද ඊළඟට කරන්නේ මම දැන් patient ඇවිල්ලා දෙනවා counter එකට slip එක මෙන්න මේ ලේ එක මට බලලා දෙන්න रिसीविंग काउंटर के एक आरागे ना ये रिसीविंग काउंटर का एक अटा दाल मिला दाला पेशेंट देना वा इश्यूज एन इनवॉइस टू द पेशेंट एंड आल्सो सेंड अ कॉपी टू द कैशियर कैशियर टा तेरे कॉपी आ क्या वाला मुकदर ऐतो कोटा कैशियर कटा රිසීවිං කවුන්ටර් එකෙන් දීපු ස්ලිප් එක පේෂන් අරගෙන ගියාම කැෂියර් එකට එතනත්
මැච් වෙනවනේ ඒක. එතකොට patient මොකද කරන්නේ? check the invoice. ඒක එයා සාමාන්‍යයෙන් එයාගේ පැත්තෙන් කරන වැඩක් කරලා එයා ඒකට කැමති නම් and it hand it over to the cashier with the payment. බලන්න activities එකේ තියෙන. ගිහිල්ලා දෙනවා cashier එකට සල්ලි ගෙවන්න කියලා සල්ලිත් එක්ක. Cashier issues the receipt to the patient and also send. දැන් තමයි cashier receipt එක issue කරන්නේ. ඒ කියන්නේ ගෙව්වා කියලා. Patient receipt එක දෙනවා to the patient. And also send a copy of the receipt to the laboratory. Lab එකටත් යවනවා. දැන් මේක computer based system එකක් නේ. එතකොට lab එකටත් ඒක යනවා. එතකොට patient අරගෙන ගිහලා lab එකට පෙන්නුවාම lab එකෙන් බලනවා මේ ID එකට සමාන එක system එකේ තියෙනවද. ඉතින් system එකේ accuracy වැඩි වෙලා එතකොට නේද? Patient hand over the receipt to the laboratory. Patient hand over the receipt to the laboratory. බලන්න activities මේ තියෙන්නේ. The laboratory verify the patient and conduct the blood test. Verify the patient and conduct the blood test. එකක් නේ ඉතින් එතන. And return the updated receipt. On updated receipt එක marks as done to the patient. Patientට දෙනවා මෙයාගේ ලේ පරීක්ෂාව කරා කියලා. Then patient ඒක අරගෙන ගෙදර යනවා ඊට පස්සේ. The laboratory send the report to the receiving counter. අර receiving counter එකනේ ඒක ඒක reception එකනේ අතරම කියනවනේ. එතනට අර report එක එවලා තියෙනවා. Lab එක පස්සේ. Later the patient hand over the updated receipt to the receiving counter. Patient hand over the updated receipt to the receiving counter. The patient පස්සේ ඇවිල්ලා receiving counter එකට දෙනවා අර ඩන් කියලා මාක් කරලා දීපු රිසිට් එක දෙනවා. ඒ කියන්නේ ලේ බලපු රිසිට් එක. එතකොට රිසීවිං කවුන්ටර් හෑන්ඩ් ඕවර් ද රිපෝට් විත් ද රී අප්ඩේට් රිසිප්ට් මාක් ඇස් ඉෂුස්. දැන් බලන්නකො මේ බිස්නස් ඇක්ටිවිටි ගොඩේ කොච්චර ඇක්ටිවිටි තිබ්බද කියලා. එක පේෂන්ට් රිසීවිං කවුන්ටර් එකට රිසිට් එක දෙන එක. ස්ලිප් එක දෙන එක ඩොක්ටර්ගේ ස්ලිප් එක. එතකොට රිසීවිං කවුන්ටර් එකෙන් බිල් එකක් සෝරි ඉන්වොයිස් එකක් ඉෂු කරනවා. ඒ වගේම කැෂියර්ටත් ඒකේ කොපි එකක් යවනවා. තුනයි. පේෂන්ට් හෑන්ඩ් ඕවර් කරනවා කැෂියර් එකට පේමන්ට් එකට. හතරයි ඇක්ටිවිටි එකක් තව. කැෂියර් රිසිප්ට් එකක් දෙනවා පේෂන්ට්. පහයි. ලැබ් එකට කොපි එකක් යවනවා කැෂියර්. හයයි. patient receipt එක lab එකට දෙනවා හතයි lab එක verify කරගෙන blood test එක කරනවා අටයි receipt එක update කරලා patient ට දෙනවා නවයයි send the report to the receiving counter report එක receiving counter එකට යවනවා දහයයි patient ආයෙ ඇවිල්ලා hand over කරනවා receiving counter එකට අර update එක 11යි. එතකොට රිසීවිං කවුන්ටර් එකෙන් patient report එකයි bill එකයි අනිත් පැත්තට දෙනවා 12යි. දැන් මේ ටික අපි business activity model එක හදන්න හොයාගෙන ඉන්න ඕනේ. මේ ටික දන්නවනම් වැඩේ කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම මොනවද business එකක තියෙන activities. ඔන්න අපිට activities ටික හම්බ වුණා. මේ ඇක්ටිවිටීස් ටික හොයාගන්නකම් බිස්නස් ඇක්ටිවිටි අඳින්න බෑ. දැන් මේක මේ පැරග්‍රාෆ් එකක් විදිහට තිබ්බ බිස්නස් ඇක්ටිවිටි එකක්. හැබැයි ඔයාට මේ වගේ එකක් හදන්න වෙන්නේ සිස්ටම් එකක් දිහා බලලා සිස්ටම් එක ඇනලයිස් කරලා වැඩ කරන හැටි බලලා. දැන් මේක නම් ඔක්කොම වචන ටිකත් එක්කම තියෙනවනේ. ක්වෙස්චන් එකක් අහලා තියෙන හින්දා. ඇත්තට මේක කරා නම් මීට වඩා ටිකක් අමාරුයි. රයිට් අපි ඊළඟට අඳින්න යමු මේකද දැන් අපි මේකේ තියෙන මේ ඇක්ටිවිටීස් ටික ඔක්කොම බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකේ ඇඳලා පෙන්නන්න ඕන. එතකොට මේක වෙන පිළිවෙලටම අපි අඳින්න බලමු දැන් ප්‍රශ්නෙත් පැත්තකින් තියාගෙන. මොකද පළවෙනි එක patient
patient hand over the test receipt to the receiving counter. එතකොට මෙතන ඉස්සල්ලාම වෙන වැඩේ තමයි මේක පටන් ගන්නෙ මොකද්ද? Hand over the test request slip. Hand over test slip එක කියලා අපි කියමු. Test slip එක. මේක කාටද දෙන්නේ? Receiving counter එකට. එතකොට receiving counter එක මේක අරගෙන receiving counter එක මොකද කරන්නේ? Issue an invoice to the patient. Issue an invoice. Invoice එක දෙනවා patient. එතන ඒක වෙන්නේ receiving count එක ඇතුලේ. ඒ වගේම එයා copy එකක් send කරනවා cashier ට. मैं कैशियर है ने सेंड्स अ कॉपी टू कैशियर इनवॉइस එකක් දෙනවා කස්ටමර්ට එතකොට කස්ටමර් ඒ ඒ රිසිප්ට් එක දැන් කස්ටමර්ට හම්බ වෙනවනේ එතකොට කස්ටමර් එතෙන්දි වෙන එකක් කරනවා හෑන්ඩ් ඕවර් ටු කැෂියර් with payment payment එකත් එක්ක cashier ට ඒක hand over කරනවා එතකොට දැන් ඔන්න බලන්න cashier receipt එකක් issue receipt එක issue කරද්දී එයා ගාවට එන්න ඕන මේ receiving count එකෙන් එවපු copy එක ඒ මේකනේ මම මේ අංක පිළිවෙලට ගත්තොත් මේ පළවෙනි සිද්ධිය. ඔය අංක දාන්න ඕනේ මම මේ පෙන්වන්න දාන්නේ. මේ තමයි දෙවෙනි සිද්ධිය. මේක තුන්වෙනි එක මේක හතරවෙනි එක. කැෂියරටත් දෙනවා. දැන් patient invoice එක check කරලා දැන් hand over වෙච්ච එකනේ මේක. invoice එක check කරලා approve එක අරගෙන ඒක කැෂියරට දෙනවා payment එකත් එක්ක. දැන් දෙනවනේ ඒක. එතකොට ඔන්න කැෂියර්ට දෙනවා පේමන්ට් එකත් එක්ක මේකත් එන්න ඕන කැෂියර් එකට. එතකොට තමයි එයා මේ දෙක ටැලි කරලා බලලා මොකද පස්වෙනේට කියලා දෙන්නේ කැෂියර් issues a receipt to the patient. එතකොට මෙයා ආපහු issue receipt to patient. කවුද කැෂියර් එක? එතකොට එයා ඔන්න patient ට දෙනවා. एकम एक लैबोरेटरी एक अत्यावन अन लैब एक सेंड कॉपी टू लैबोरेटरी लैब के लिए दाना ये तो बोलते हैं मैं आया हूँ पुर रिसिट टेक दिए ना ने कैशियर का अरे पेट की ना रिसिट टेक ये रिसिट टेक हैंड ओवर रिसिप्ट टू द लैबोरेटरी पेशेंट हैंड ओवर रिसिप्ट Hand over to lab. Lab එකට hand over කරනවා. Lab එකට hand over කරාම දැන් එතකොට lab එකට ආපු මේ copy එක තියෙනවා. Patient උත් lab එකට ගෙනත් දෙන මේක තියෙනවා. එතකොට lab එකෙන් මොකද කරන්නේ? මෙන්න lab එකෙන් කරන දේ. මොකද lab එකෙන් කරන්නේ එතකොට? Verify and conduct blood test. Verify and conduct blood test. Blood test. अरे देख इलागट मुख देवेने ये तो बट मैं कहता हूँ ये पासवेने सिद्धिया නේද කැෂියර් issues a receipt to the patient එතකොට ඒත් එක්කම 6 වෙනි සිද්ධිය මේක ලැබ් එකට කොපි එකක් යවනවා ඊට පස්සේ patient ඒ receipt එක අරගෙන ආවිලෝ ලැබ් එකට ලැබ් එකෙන් ඒක verify කරගෙන blood test එක කරනවා කරලා මොකද කරන්නේ
කරලා මේ බ්ලඩ් ටෙස්ට් එක කරලා ඉවර වෙලා එතනින් යවනවා බ්ලඩ් ටෙස්ට් රිපෝට් එක ඒ 10 වෙනිදාට කියලා දෙන්න 9 වෙනිදාට අප්ඩේට් රිසිප්ට් ටු මාක් ඇන් ඩන් ටු ද පේෂන්ට් පේෂන්ට් දෙනවා ඩන් රිපෝට් එක මම ඒක ලියන්නම් issue ඩන් රිපෝට් ඒ කියන්නේ කරා කියන රිපෝට් එක දෙනවා ඩන් රිසිප්ට් ඩන් රිසිප්ට් එක දෙනවා ඒකම ඩන් රිසිප්ට් එක දීලා පේෂන්ට් සෙන්ඩ් රිපෝට් ටු ද රිසීවිං කවුන්ටර් send the report send the report එහෙම තියෙද්දි patient මොකද කරන්නේ එයාට හම්බ වෙච්ච මේ report එක තියෙනවනේ patient patient හම්බ වෙච්ච report එක අරගෙන hand over the report to the patient hand over updated receipt to the receiving counter එතකොට මෙයා මේ රිසිප්ට් එක කොහෙටද දෙන්නේ රිසීවිං කවුන්ටර් එකට. එතකොට රිසීවිං කවුන්ටර් එකට මේ අප්ඩේටඩ් රිසිප්ට් එකක් දෙනවා. ඒ වගේම මේ මේගොල්ලොන්ගෙන් ආපු රිපෝට් එකක් තියෙනවනේ. මෙන්න මේ දෙක උදව් කරගෙන 10 මේ දෙක උදව් කරගෙන මෙන්න මෙයාට පුළුවන් වෙනවා රිසීවිං කවුන්ටර් එකට hands over the report to the patient report to the patient and issued receipt එක issued receipt එකක් දෙනවා දැන් මේ සිද්ධිය ඇතුලේ මේක තව කැෂියර් එකේ සිද්ධිය එතන ඇඳුන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න මෙතන කැෂියර් එකට send the report මෙතන issue 10 නමය මේක 10 මේක 11 මොකක්ද තියෙන්නේ hand over the updated receipt to the අන්න ඒක. එතකොට මේ patient මොකද කරන්නේ hand over updated receipt මේ කවුද patient patient තමයි hand over කරන්නේ updated receipt එක ඒක තමයි 11 වෙනි එක එහෙම 11 වෙනි එකේ updated වුණාම අර receiving count එක මේ report එක හම්බ වෙලානේ තියෙන්නේ යාට hand over කරනවනේ receiving count එකට ඒ patient එහෙම කරාම ඔන්න මෙයා කරන්නේ hand over अरे दोलस वैन एक रिपोर्ट एंड रिसीट के लिए मान लिया ना मेरा है दोलस वैन एक दम में बिजनेस एक्टिविटी मॉडल के अतुले अभी होया गन नो ना मनोवाद सिस्टम में के बाउंड्री के अतुले थी है ना उधर बालन टेस्ट स्लिप पे का देने पेशेंट या ये तो कोटे एली एक के ने में हैंडओवर वेला थी है ना एली एक के नाट ඉන්වොයිස් එක ඉෂූ කරන එක අන්න ඒක අපි ගන්නවා සිස්ටම් එක ඇතුලේ වෙන ටාස්ක් එකක් කියලා. කැෂියර් එකට කොපි එක යවන එක සිස්ටම් එක ඇතුලේ වෙන එකක් කියලා ගන්නවා. පේෂන්ට් රිසිට් එක ඉෂූ කරන එක සිස්ටම් එක ඇතුලේ දෙයක්. ඊළඟට කැෂියර්ට බිල අරගෙන එන පේෂන්ට් එක සිස්ටම් එකෙන් එළිය වෙන එක. එළියෙන් එන්නේ. ඊළඟට කොපි එකක් ලැබ් එකට යවන එක ඒක සිස්ටම් එක ඇතුලේ දෙයක්. හැබැයි patient ලැබ් එකට රිසිට් එක අරගෙන එන එක සිස්ටම් එකෙන් එළිය දෙයක්. verify කරලා blood test එක කරන එක සිස්ටම් එක ඇතුලේ දෙයක්. done රිසිට් එක නිකුත් කරන එක ඒක සිස්ටම් එක ඇතුලේ දෙයක්. report එක receiving count එකට යවන එක system එක ඇතුලේ දෙයක් receipt එක customer ට දෙන එක system එක ඇතුලේ දෙයක් customer ගන්නව එළියේ හැබැයි customer updated receipt එක ඇවිල්ලා cashier එකට දෙන එක මේක system එකෙන් එළියේ දෙයක් අන්න එහෙන් බැලුවාම
මේ සිස්ටම් එකේ බවුන්ඩරි එක විදිහට අපිට මෙන්න මෙහෙම බවුන්ඩරි එකක් හැදෙනවා. අනික ඒව ඔක්කොම පේෂන්ට් කරපු වැඩ බලන්න හරියද කියලා පේෂන්ට් කරපු වැඩ ටික. පේෂන්ට් ටෙස්ට් ස්ලිප් එක අරගෙන එනවා. එකයි. පේෂන්ට් ටෙස්ට් ස්ලිප් එක අරගෙන ඇවිල්ලා කවුන්ට් එකට දෙන එක. ඒක එකයි. ඊට පස්සේ කවුන්ට් එකෙන් හම්බෙච්ච බිල අරගෙන බිල ගෙවන්න කැෂියර් එකට දෙන එක. ඒක දෙකයි. ඊළඟ එක කැෂියර් එකෙන් හම්බ වෙච්ච රිසිට් එක අරගෙන ලැබ් එකට ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එක කරගන්න දෙන කොලේ. ඒක 3යි. ඊළඟට ලැබ් එකෙන් දීපු කොලේ අරගෙන ආපහු කවුන්ට් එකට ඇවිල්ලා දීලා රිපෝට් එක ගන්න එක. ඒක 4යි. එහෙනම් මේ සිද්ධිය ඇතුලේ තියෙන එක්ස්ටර්නල් ඉවෙන්ට් ටික තමයි මේ අපි එලියෙන් ඇඳලා පෙන්නලා තියෙන්නේ. හැබැයි සිස්ටම් එක ඇතුලේ වෙන අනික් වැඩ ටික අපි බිස්නස් ඇක්ටිවිටි එක ඊට පස්සේ බවුන්ඩරි එක ඇතුලේ තියෙනවා කියලා ඒක ඉගෙන ගන්නවා. එතකොට මේ තියෙන්නේ සිස්ටම් එකේ බවුන්ඩරි එක කියලා මතක තියාගන්න. එතකොට ආ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකකදී හොයා ගන්න ඕන සිස්ටම් එක කරන්නේ මොනවද? ස්ටේක් හෝල්ඩර්ස්ලත් එක්ක එකතු වෙලා මොනවද ඒගොල්ලොත් එක්ක ඇක්ටිවිටි ෂෙයා කරගන්නේ කියන එක ගැන මේකෙදි හොයා ගන්න ඕන.